ආරක්ෂක ප්‍රතිරෝධයක් සම්බන්ධ කරගෙන ආරක්ෂක ප්‍රතිරෝධයට සමාන්තරගතව ස්විචයක් තියෙනවා. ඒ ස්විචය අපි සංවෘත කිරීම. ඒ කියන්නේ මෙතන ස්විචය සංවෘත කරලා අපි කියන මේක ඒ නෝට් එකේ මෙතන ස්විච් එකක් තියෙනවා. ඒක සංවෘත කරලා අපිට නිවැරදි සම්තුල ලක්ෂය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ගැලවෙන විට පාට අංක ශූන්‍ය වෙන අවස්ථාව නිවැරදි යගේ හොයනකොට අපි S dot ස්විචය සංවෘත කරනවා. Right, then අපි බලමු මේකෙන් කොහොමද පාට අංකයක් ලබා ගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ නොදන්නා කෝෂයක විද්‍යුත් ගාම්බලය විභවමානී භාවිතයෙන් කොහොමද හොයන්නේ කියලා. අපි මුලින්ම කරන්නේ මේකේ පවර් සෝස් ඒ කියන්නේ පවර් සප්ලයි එකේ අපි ස්විචේ ඔන් කරලා මෙන්න මේ මේකට කියන අපි සර්පණ යතුර කියලා. මේ සර්පණ යතුර විභවමානී කම්බියේ දෙකලවරට තිබා. තබා පරීක්ෂා කරනවා. ඒතර දෙකලවර කිව්වම මේකේ නම් අපි පරිපථ සටහන ගත්තොත් A සහ B දෙකලවරට තියලා අපි පරීක්ෂා කරනකොට ගැලනෝමීටරයේ උත්ක්‍රමණය දෙපසටම ක්‍රියා කරනවා. එහෙම නැත්නම් අපේ පරිපථයේ දෝෂයක් අනිවාර්යෙන් පවතිනවා. රයිට්. දැන් අපි බලමු. හරි. එතකොට ඒ කියන්නේ මේ පැත්තට අපි තියාගෙන ගොඩක් වෙලා ඉන්නේ. මොකද මේ කම්බිය රත් වෙන්න පුළුවන් ධාරාවක් යනකොට. එතකොට මේකේ අනික් කෙලවර කියන්නේ මේ පැත්තට. එතකොට යනකොට මේ පැත්ත. රයිට්. දැන් අපි මේක තැනින් තැනට තබා ගනිමින් පාටාංකය චෙක් කරලා බලනවා. ශූන්‍ය අවස්ථාවක්. මොකද අපි කියන සන්තුලන අවස්ථාවක් ලබා ගන්නවා කියලා. අපිට ශූන්‍යට ආසන්න අවස්ථාවක් ලැබෙනවා. ඒතර නමුත් ඔක නිවැරදි සම්පූර්ණ ලක්ෂ්‍ය නෙවෙයි. එතකොට මෙතන මේ පැත්ත ඉඳලා ගත්තොත් මෙතන මීටර 1යි මේ පැත්ත ඉඳලා මේ ටික මෙන්නා මීටර 1.5ක් වගේ වෙන්නේ. අපි නිවැරදි සම්පූර්ණ ලක්ෂ්‍ය ලබා ගන්න නම් අපි දැන් මෙතන අයිත් චෙක් කරලා බලලා මෙන්න මේකේ මෙන්න ස්විචය ඔන් කරනවා. ඒ කියන්නේ සංවෘත කරනවා. මෙන්න මේ නිවැරදි ගැලනෝමීටරය හරහා නිවැරදි ධාරාව හොයා ගන්න නම් මේක අපි ඇත්තටම මේ ආරක්ෂක ප්‍රතිරෝධයේ රහිතවම යන්න ඕන. එතකොට අපිට නිවැරදි එතකොට පොඩ්ඩක් වෙනස් වෙනවා. එක පැත්තකටම යනවා නම් මේකේ දෝෂයක් තියෙනවා. මේක දෙපැත්තට ගමන් කරන හින්දා මේක ඇත්තටම දෝෂයක් නැහැ පරිපථයේ. මේ හරිය තමයි ශූන්‍යයට ආසන්න අවස්ථාවක් එන්නේ. මේ පැත්තට යනවා. එතකොට මේ බිඳු වෙන අවස්ථාව අපි හොයාගන්න එක තමයි බිඳු වෙන මේ පැත්තට යනවා. මෙන්න මේ ආසන්නයේ තමයි මේක ශූන්‍ය තියෙන්නේ. ඒතර නිවැරදි ලක්ෂ්‍ය ලබා ගන්න නම් අපි ඇත්තටම මේක සංවෘත කරන්න ඕන ස්විචය. මෙට අඩු වෙනවා. දෝෂයක් මොක් කර කියනවා. ප්‍රතිරෝධය ඔකගේ අවුලක් තියෙනවා. හරි. එතකොට අපි මේක අයින් කරලා අපිට ගන්න පුළුවන් නිවැරදි සම්තුල ලක්ෂයට පොඩ්ඩක් ආසන්න අවස්ථාවක්. එතකොට මෙතෙන්දී අපිට දිග මැන ගන්න පුළුවන්. අතන බිඳුවට ආසන්න වගේ එනවා. එතකොට මෙතන දිග මීටර් 1යි. එතකොට මේ පැත්තට අපි දිග මනින්නේ. එතකොට ඊට පස්සේ මෙතන මීටර් වල භාවිතයෙන් මේ දිග කොච්චර බලනවා. මේක ආසන්න වශයෙන් එනවා 1.53ක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 153ක්. එහෙනම් මීටර් වලින් ගත්තොත් 1.53ක්. එතකොට අපි මේකේ මූලධර්මය තමයි මෙන්න මේ සම්තුලන අවස්ථාවේදී මේ පරිපතේ මේ ස්විච් එක ඔෆ් කරනවා නැහැ නම් කම්බි රත් වෙනවා ධාරාව දිගටම ගත්තොත් එතකොට මේකේ රීඩින් එකක් විතර ගන්න අපි ඔය L මැන ගැනීම තමයි. කියන්නේ සම්තුලන අවස්ථාවට අවශ්‍ය දිග. ඒතර අපි දන්නා ඒකක දිග විභාන්තර එක නම් එතකොට මේකේ සම්තුලන අවස්ථාවේදී මෙන්න මේ මෙතන විභාන්තරය අපි මේකත් A කියලා ගත්තොත් මේක C කියලා ගත්තොත් මේක D කියලා ගත්තොත් VAD සමානයි VAC. ඒක VAD කියලා කියන්නේ මේක හරහා ධාරාවක් ගමන් කරන තුරු මේ ප්‍රතිරෝධය වල අගයන් මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට මෙතන අපි ගන්නවා නොදන්නා කෝෂයේ විද්‍යුත් ගාම්බලයේ E නම් ඒතකොට VAD සමාන වෙනවා ඊට. ඒතකොට VAC කියලා කියන්නේ මෙන්න මේ කම්බියේ අපි ලැබිච්ච සම්තුලන දිග L නම් L දිගක විභවාන්තරය. එතකොට
ඒකක දිග විභවාන්තරය අපි දන්නවා k කියලා k වලගේ එකයි එතකොට ඒකක දිගක විභවාන්තරය සමානයි k මේක මීටරයට වෝල්ට් එහෙනම් l දිගක විභවාන්තරය සමානයි lk එතකොට ඔන්නේ lk කියන එක සමාන වෙනවා vac ට vac සමානයි lk එතකොට අපි මෙතන දානවා lk අපි ඔන්නේ L කියන එක තමයි මේක මිනුමක් හැටියට දැන් ගත්තේ. ඒතොර අපි දැන් E වලාගේ කියන්නේ මෙන්න මේ නොදන්නා කෝෂයේ විද්‍යුත් ගාම බලය. ඒතොර අපිට උත්තරින් ගන්න පුළුවන්. E සමාන L වලාගේ 1.53 වැඩි කිරීම K වලාගේ 1යි. එතකොට එන්නේ ඇත්තටම කෝෂයේ විද්‍යුත් ගාම බලය 1.53යි. ඒක සාමාන්‍යයෙන් අපිට අර මේ ප්‍රැක්ටිකල් එක නැහන පරීක්ෂණයේ නිවැරදි කියලා බලා ගන්න පුළුවන්. මේක පරීක්ෂණය කරන්න පෙර මේක වෝල්ට් මීටරයකට සම්බන්ධ කරලා මේ යගේ මෙන්නහම ආසන්න වශයෙන් 1.5කට ආසන්න ගතියක් එනවා. ඒතකොට ඔන්න ඕක තමයි සරලවම අපි විභවමානයක් භාවිතයෙන් කෝෂයක විද්‍යුත් ගාම බලය මෙනිම ඊළඟට මේක ක්‍රමාංකණය කිරීම. ඒ කියන්නේ ක්‍රමාංකණය කරනවා කියලා කියන්නේ මේකේ ඒකක දිගව විභවාන්තරය සොයා ගැනීම. ඒතකොට මේකේ අර නිවැරදි ක්‍රමයේ ගත්තරම ගත්තොත් අපි ඒකක දිග විභවාන්තර හොයන්න මේකේ භාවිතා කරනවා ලෙක්ලාන්ච් කියලා කෝෂයක් නැත්නම් ඩැනියල් කෝෂය කියලා. ඒතකොට මේකේ සාමාන්‍යයෙන් වෝල්ටේජ් එක 1.4ක් 1.5ක් වගේ වෙනවා. ඒක අපි මේ කෝෂේ සම්බන්ධ කරපු තැනට සම්බන්ධ කරලා ඒකේ ලැබෙන සම්තුලන දිග ඇසුරෙන් k හොයා ගන්න පුළුවන්. එතකොට අපි හිතමු මෙතන e සමානයි lk සම්බන්ධතාවයෙන්. එතකොට අපි ඒක යගේ 1.4ක් වුණොත් මේ ওই සම්මත කෝෂේ. එතකොට මේකේ පොඩ්ඩක් අර විද්‍යුත් ගාම බලය වෙනස් වෙන හින්දා අපිට 100%ම ඒක දිවිවන්තර නියත වෙනවා කියලා ගන්න බෑ. එතකොට මේ අවස්ථාවේ ලැබෙන සම්තුලන දිග l මැන ගන්න පුළුවන්. ඉතින් අපිට k හොයා ගන්න පුළුවන්. එතකොට k සමානයි 1.4 වැඩි කිරීම l. ඔන්න ඕක තමයි අතරම නිවැරදිම ක්‍රමේ විභවමානයක ඒකක දිග විභවාන්තරය මනින. රයිට්. එතකොට මේක භාවිතා කරලා අපිට උසස් පෙළ යටතේ පරීක්ෂණ තුනක් තියෙනවා දැනට නවද නිදේශය යටතේ. දැන් කෝෂ දෙකක් සංසන්දනය කිරීමයි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය මැනීමයි. ඒක මීටම් කර කර. රයිට්. කොහොමද?